දැන් අපි අහන්නේ කාදිනල් රංජිත් පියතුමාගෙන් අපි කෙලින්ම අහනවා, දැන් ඒ සම්බන්ධව ඔබතුමාගේ ස්ථාවරය කුමක්ද? ජනාධිපතිවරයා මේ අර කරලා තියෙන වැඩ ටික නිසා නේද ඔබතුමාගේ දේශනාවට ඇහුම්කන් දෙමින් බැතිමතුන් බවට පත් වුණු 260 දෙනෙක්ව දිවිලෝකේ යවලා තියෙන්නේ? ඒ වගේම ඉතාමත්ම සුද්ධ වූ දේවස්ථාන තුනක් බිමට සමතලා කරන්න හේතු වෙලා තිබෙන්නේ. ඒ වගේම කතෝලික සිංහල ජනයා සහ ඉස්ලාම් මුස්ලිම් ජනයා අතර තිබුණු මිත්‍රත්වයේ පළුදු කිරීමට අද හේතු වෙලා තිබෙන එක නේද? ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්පූර්ණයෙන්ම හෙළිදරව් වෙලා තිබෙනවා. මෙයා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව භාර ජනාධිපතිවරයා නෙමෙයි. මෙයා සම්පූර්ණයෙන්ම ජාතික සමගිය වනසන්නට හිතාමතාම ඊළඟට බලයට ඒම සඳහා ජනාධිපති අපේක්ෂක ධූරය ලබා ගැනීම ඉලක්ක කරගෙන කරපු වැඩක් මෙයා කරලා තිබෙනවා. ඒක වෙනුවෙන් අල්ලස් දෙන්න කතා කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් සන්තෝෂම් දෙන්න කල්පනා කරලා තියෙනවා. ඒ නිසා දැන් ඕනවටත් වඩා තිබෙනවා දෝෂාභියෝගයකට අවශ්‍ය කරුණු. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් විශේෂයෙන්ම ඉල්ලනවා වහාම දෝෂාභියෝගික ක්‍රියාවලියකට යන්න කියලා. ඥානසාර හාමුදුරුවෝ අවුරුදු 6ක බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කරලා තිබිච්ච එක ජනාධිපතිට පැවරී ඇති බලතල 90 සමාවක් දීලා නිදහස් කර ගැනීම කියන කාරණේ. ඒකෙදි විශේෂයෙන් අපි ශාසනයේ පැත්තෙන් කතා කළොත්, හාමුදුරුවරුන්ගේ පැත්තෙන් කතා කළොත්, භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ සතුව තිබිය යුතු පෞරුෂත්වය කියන කාරණයට අදාළව කල්පනා කළොත්, ඇත්තෙන්ම භික්ෂුවක් එවැනි යදින ඒවා නැත්තම් මාව නිදහස් කරන්න කියලා එක එක කල්ලි කණ්ඩායම් දාලා ඉල්ලන එක බැගෑබත් බවට පත්වෙන එක එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. භික්ෂුව කියලා කියන්නේ ආ භික්ෂුවක් හැටියට නම් පෙනී ඉන්නේ තවම, භික්ෂුවක් හැටියට නම් අධිකරණය තුල තමා කරපු වරදට අදාළ දඬුවම විඳින්නේ. මං හිතනවා ඔහුට තිබුණේ ඒ නියම අවුරුදු 6 ගත කළා සිංහෙක් වගේ ආපසු එන එක. තමාව නිදහස් කරන්නේ ඒ වෙනුවෙන් මුස්ලිම් වරු අතර තිබෙන සමගිය දෙකට තුනට කඩලා සහරාන්ට අදාළ වැඩසටහනක් කළා, රතන හාමුදුරුවන්ට අදාළ නාට්‍යයට සම්බන්ධ වෙලා ඒ ජනාධිපතිවරයාගේ නාට්‍යයේ කොටස්කරුවෙක් වෙන්නම් කියලා හිතන් 5000කට බුදු වෙන්න කියලා ඒ යදලා ඒ වෙනුවට හිරෙන් නිදහස් වෙච්ච එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. භික්ෂුව ගැන කියන්නේ සීහෝ න කස්සපි ඕනමති ජීවිත පරියාදානේපි න කස්සපි ඕනමති. සිංහයා කිසි කෙනෙකුට හිස නමන්නේ නැහැ, ජීවිතේ ගහලා ගියත් හිස නමන්නේ නැහැ සිංහයා. ඒවමේව භික්ඛූපි සීහෝ විය, ඒ වගේම භික්ෂුවත් සිංහෙක් වගේ චීවර පිණ්ඩපාත ගිලානප්පච්චය පරියාදානේපි න කස්සපි ඕනමති. සීවර පිණ්ඩපාත සේනාසන සහ ගිලම්පස නැති වුණත් කිසිවෙකුට හිස නමන්නේ නැහැ කියලා. දැන් මෙතන ඥානසාර හාමුදුරුවෝ කළේ මුළු බුදුහාමුදුරුවන්ගේම සිංහ සෙයියාව, එම සිංහ ලක්ෂණය සහිත ශාසනයේ ස්වාමින් වහන්සේලා හිටියුතු ආකාරය ගැන දෙකට තුනට නැමිලා 5000කට සමාවෙන්න කියලා ජනාධිපතිවරයා නැමති ගිහිය ඉදිරියේ හතරගාතින් වැටිලා එළියට ආපු එක. හරිනම් තමා වරදක් කළා, ඒ තමයි අධිකරණයට කඩාගෙන වැදිලා අධිකරණයට අපහාස කිරීම. ඒක මම විසින් කරපු වරදක්. ඒකට අදාළව දඬුවම තමයි අවුරුදු 6ක් බන්ධනාගාරගත කරපු එක. ඒක මම පිළිගන්නවා. මම ඒකට අදාළව දඬුවම විඳලා නිවැරදි වෙලා මින් පසු මං ආපහු එවැනි වැඩ කරන්නේ නැහැ කියලා හරියට එළියට එන්න තිබුණේ. නමුත් එහෙම එන්න හයිය තිබුණේ නැහැ. ඒ හින්දා අපි ඇත්තටම කනගාටු වෙනවා. ශාසනයට සම්බන්ධ සමාජිකයෙක් මේ විදිහට ශාසනයේ භික්ෂූන්ට තිබිච්ච ඒ ගෞරවය සහ අභිමානය බිම හෙලීම සම්බන්ධව අපි ඇත්තටම කනගාටු වෙන්න ඕනේ.